අයිබෝන් සුබ දවසක්. හරිදි හරියටම කියන සේත උදැසන පුවත් විකාශය සමකින් ඔබහමොන්න මම චතුර සූරිය බණ්ඩාර. ප්‍රතිවෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. වතු සේවකයන්ට රුපියල් 1700 ගෙවන්න සමාගම් හතක් එකඟ වූ බව ජනපති කියයි. ගජමිතුරු ධනවාදයට තිත තියන්න හදන සජිත්. එහෙට මෙහෙට පණින දේශපාලන සංස්කෘතිය විනාශ කරන්න හදන අනුර. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට සමාගම් හතක් එකඟ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කම්කරු අමාත්‍යවරයා ලෙස තමන් සඳහා දිනේ පරිපාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ලංකා කම්කරු කොංග්‍රසයේ මහනුවර කරලිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධාන කර තිබූ මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තීය සමිති හා තරුණ නායක හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබා දීමට රජය ගත් තීරණය සමග දැනට වතු සමාගම් හතක් එකඟතාවය පළ කර ඇති බවයි ජනාධිපතිවරයා හිදී සඳහන් කළේ. වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස තමන් එළමෙන සඳුදා පරිපාලක සභාව කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කරන බවත් එම තීරණය ක්‍රියා ආත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙනීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම අතපසු කර ඇති සේවක අර්ථසාධක අරමුදල්ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. සම්පූර්ණයෙන්ම ප්‍රශ්න විසඳිලා නැහැ. ඒත් බොහෝ දුරට වෙච්චනා තියෙනවා. හැම එක්කෙනාගේම බර එක සැරේ නැතිලාද කොහොම හරි සැහැල්ලුව තියෙන ඉතින් තවත් වැඩ කටයුතු කරන්න තියෙනවා. මේ කරන්න මට අවස්ථාව ලැබුණේ විශේෂයෙන්ම මම ගිහින් IMF සංවිධාන එක්ක සාකච්ඡා කරලා. ඒ වගේම මම ගිහින් අපිට ණය දුන්න රටවල් එක්ක සාකච්ඡා කරලා. අපි මේ ගිවිසුම සංශෝධනය කරන්න ගියොත් ආපහු ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. එහෙනම් අපි ආපහු පරණ තත්ත්වයට වැටෙනවා. 2048 වෙනකොට අපේ ඇත්ත වශයෙන්ම අද අපිට ලැබෙන්නේ අපේ දළදේශීය නිෂ්පාදනයේ ඩොලර් බිලියන 85යි. ඒක 350ක් කරන්නේ. ඒ කියන්නේ මේ කාලේ තුරදිම හැමදාම අපේ ආදායම වැඩි වෙනවා. මේක බාර දුන්නාම දිව්වනම් එහෙනම් එයා යවන්න පුළුවන් ඔලිම්පික් එකට. අනික් අය යවන්න තියෙන්නේ රට බාර ගන්න. මේ අවුරුදු දෙක තුන තුලදී වතුකරේ ජනතාව විශාල දුකක් වින්දා. සමාගම් හතක් දැම්මම එකඟ වෙලා තිනවා ගෙවන්න. සවුන්දා පඩි මණ්ඩලයෙන් තීරණයක් කරාන් පස්සේ මම ලෑස්ති වුමනා නම් විශේෂ නීති ගේන්න එක ක්‍රියාත්මක කරන්න. නැක ඇදන් යන්න බෑ හතක් ගෙවලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු අනික් අයත් එකඟ වෙයි. කොහොම හරි පඩි මණ්ඩලයේ තීරණේ වුමනා නම් නීතියෙන් හරි මම ක්‍රියාත්මක කරන්න යනවා. ගජ මිතුරු ධනවාදයට තිත තැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පෝලිම් යුගයේ නැති කළ යුත්තේ ජනතාවට හොඳ ජන ජීවිතයක් නිර්මාණය කරමින් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මොනරාගල පැවති ආගමික වැඩසටහනකට එක් වෙමිනුයි. මොනරාගල භික්ෂු උපදේශක සභාව පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. රටට ධනය අවශ්‍යයි. හැබැයි ධනවාදය ලුම්පන් ධනවාදය නොවිය යුතු. ගජමිතුරු ධනවාදය නොවිය යුතු. ඒ මානුෂීය ධනවාදයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මුසූණු රටේ සැමට සෞභාග්‍ය. රටේ සියලු දෙනාම ඇතුළත් කරගත් ආර්ථික වර්ධනය. සියලු දෙනාටම බෙදී යන සෞභාග්‍ය. මෙන්න මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති තුළ අපේ රට ගොඩ ගන්නට අපි කටයුතු කරමු. තමන්ගේ නොහැකියාව අදක්ෂකම නිසා රටට අවාසිදායක ගිවිසුම් වලට අත්සන් තබපු නායකයෝ අද ගෝනිබිල්ලෙක් මවන්නට කටයුතු කරනවා. මේ යන විදිය ක්‍රියාත්මක නොවුනොත් රට අනතුරේ නැවතත් වරක් පෝලිං යුවයක් නිර්මාණය වෙනවා. මම ඒකට උත්තරයක් දෙන්න ලෑස්ති. බොහොම පැහැදිලිව මම කියන්න කැමති. පෝලිං යුගය නැති වෙලා තිබෙන්නේ ආර්ථික සංකෝචනයත් සමග. ජනතාවගේ ජන ජීවිත කුඩා වීමත් සමග රටේ ආර්ථික වර්ධන වේගය හිතාමතාම පළුදු කිරීම තුළ වෙනද වගේ අපේ රටේ ජනතාව පාරිභෝජනය කරන්නේ නැහැ, නිෂ්පාදනය කරන්නේ නැහැ, ඉතුරු කරන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ආර්ථිකය කුඩා කරලා දරිද්‍රතාවය වැඩි කරලා ජනතාව මත අසහනය පීඩනය පටවලා ඕනම පුද්ගලයෙකුට පුළුවන් පෝලිං ටික නැති කරන්න. අපි පෝලිම නැති කරන්නට ඕන ජනතාවට හොඳ ජන ජීවිතයකුත් සමග. ඔව් අපේ රටේ ප්‍රතිසංස්කරණ සිදුවෙන්නට ඕන. අපේ රටේ වෙනස්කම් සිදුවෙන්නට ඕන. හැබැයි සිදු කරන ප්‍රතිසංස්කරණ හරහා ජනතාව මත පැටවෙන පීඩනය, අසහනය, දුක්ඛිත භාවය, ඒ දුක කඳුල වේදනාව කණගාටුව අවම කරන්නට ඕන. ඒ අඩු කරන්නට ඕන. එහෙම තමයි රටේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් අපි ගිවිසුම් වලට
එළමෙන්නට ඕන. එහෙට මෙහෙට පරිණ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඊට අදාළ නීති ශක්තිමත් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඇඹිලිපිටියේ පැවති ජනහමුවකදී ඔහු මේ බව පැවසුවේ. පුනරුදයට රටම එකට මාලිමාවේ මහරැලිය ඇඹිලිපිටිය නගරයේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන්. ඔබ දන්නවා ඇති පැරිසියේ මේ දවස්වල ඔලිම්පික් තරගාවලිය සිද්ධ වෙනවා. එහෙ ලොง ජම්ප්, ෂෝට් ජම්ප්, හර්ඩල්ස් අරවද මේවද කියලා විවිධ තරඟ තියෙනවා. හැබැයි මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඔලිම්පික් එකට එහා ගිය ජම්ප්ස් සිද්ධ වෙමින් යන්නේ මේ දවස්වල. පැරිසියේ තියෙන ලොง ජම්ප් වලට එහා ජම්ප් මෙහෙන් අපිට පෙන්වන්න පුළුවන්. අර අපරාදේ අපේ ටීම් එක අපේ පාර්ලිමේන්තුවෙන් කීප දෙනෙක් යවුවා නම් මෙඩල් ටිකක් ගම්බ වෙනවා. මොකද මේ විදියට පණින එක නම් මම නම් ජීවිතේට දැකලා නැහැ. අපේ රටේ ජනතාවට අපේ රටේ දේශපාලන පිළිබඳ විශාල ලෙස කලකිරීම ඇතිවීමට ප්‍රධානම හේතුව මේ එහෙට මෙහෙට පණින එක. ඡන්ද ගන්නවා එහෙට පණිනවා. එක ඡන්දෙකදී එක පැත්තකට කතා කරනවා. ඊළඟ ඡන්දෙදී අනෙක් පැත්තට කතා කරනවා. මේ විගඩම නතර වෙන්න ඕනේ නැද්ද අපේ රටේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහෙට මෙහෙට පණිනවා. මතකද අර වසන්ත සේනානායක කියලා මන්ත්‍රීවරයෙක් හිටියේ. උදේට රනිල් ගාව, දවල්ට මහින්ද ගාව. ආය රෑට රනිල් ගාව. ආය පාන්දර ජාමි ආය රනිල් ගාව. ඇතර මම බයෙ හිටිය දවසක් පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පැනලා හැප්පිලා වැටෙයි කියලා. 19 වෙනි සංශෝධනය කියන වෙලාවේදී පැන්නොත් මන්ත්‍රීදුරේ අවශ්‍ය විය යුතු කියන නීතිය. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පළමු කෙටුම්පතේ ඒක තිබ්බා. විජේදාස රාජපක්ෂ කියෙව්වා පැන්නොත් මන්ත්‍රීදුරේ අවශ්‍ය වෙන වගන්තිය. දිනේෂ් ගුණවර්ධන විපක්ෂෙන් නම් කිව්වා ඒක අයින් කරමු කිව්වා. විජේදාස හා කිව්වා. බැරි වෙලාවත් ඒක තිබ්බනම් විජේදාසගේ മന്ത്രി උදුරයක් දැන් හතර පහසතාවක් අයින් වෙලා. ඒ නිසා ඒගොල්ලෝ මේ නීතිය කවදාවත් හදන්නේ ශක්තිමත් කරලා. දැන් නීතියක් තියෙනවා. ඒ ශක්තිමත් නැහැ. ශක්තිමත් කරලා මේ නීතිය හදන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විතරයි. එහෙට මෙහෙට පණින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. ආර්ථිකයේ පමණක් ගොඩ දාලා රට හදන්න බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. ඒ මහරගමදී පැවති වැඩසටහනකදී ආර්ථිකය විතරක් ගොඩ දාලා මේ ගමන යන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕනේ. ආණ්ඩුව වෙනස් වුණාම මූලික කාරණා කිහිපයක් තියෙනවා වහව කරන්න. මිනිස්සුන්ගේ අමාරුකම අඩු කරන්න කියන එක. සදි ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පළවෙනි ක්‍රියාවලිය තමයි සහල් මිල පල්ලෙහාට ගේන්න මොකක්ද අපේ වැඩපිළිවෙල කියන්නේ. ඒක තමයි පළවෙනි වැඩේ. අපි දිස්ත්‍රික්ක 8ක සහල් මෝල් හිමියන් 300ක් 400ක් එකතු කරලා සහල් මෝල් මාෆියාව කුඩු කරපු ගමන් මම කියනවා මේ හාල් මිල අඩු කරන්න අපිට හැකියාවක් තියෙනවා. සමගි ජන බලවේගෙන් ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුවට මුක්කු ගහපු දෙන්නගේ මන්ත්‍රී ධුර නැති වුණා. එතකොට චෝදනා කරනවා ආණ්ඩුවට එකතු වෙච්ච කිසිදු පක්ෂකින් අනිත් පක්ෂවල විනය පීවර ගත්තේ නැහැලු. සජිත් ප්‍රේමදාස විතරයි විනය පීවර ගත්තේ. ඒක තමයි යකෝ කියන්නේ සජිත් ප්‍රේමදාසට ඩීල් නැහැ කියලා ඉවරලා. සජිත් ප්‍රේමදාසට ඩීල් තියෙනවනේ දානවද ඔබ? රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේම තමයි ඉතුරු අය. යහපාලන ආණ්ඩුව තියෙන කාලේ එතුමා රාජපක්ෂලා එක්ක හොරාට හොරාට පෙම් කෙලියා. ඊට පස්සේ ප්‍රසිද්ධියම ප්‍රසිද්ධියද. දැන් මේ කට්ටිය කියනවා බංකොලොත් වෙච්ච රට දැති කරහලෝ ඒ නිසා ඡන්ද දෙන්නලු. ඡන්ද ගන්න එකතු වෙලා තියන්නේ බංකොලොත් කරපු අයුන් එක්ක. දැන් ඊයේ බලාගෙන හිටියා පවිත්‍රා දේවියගේ වීඩියෝ එකක්. රනිලෝ රනිලෝ ලයිට් කණු දෙකයි එකක සිරිසේන එල්ලනවා අනිත් එකේ එල්ලනවා රනිලව කියනවා. ඊට පස්සේ ඊය කියනවා මේ පිම්බි මේ පිරට පහල වෙච්ච නායකය තමයි රනිල් වික්‍රමසිංහ කියලා. මන් දන්නේ ගෑනුන්ට මොනවද කියන්නද කියලා පිරිමින් නම් සරම ඇතුවද කිව්වේ කියලා අහන්න පුළුවන්. එනිසා ඊයේ නඩ තීන්දුවයි පොන්සේක මහත්තයා පක්ෂෙන් අයින් වීමයි කියන්නේ මාර ඔළුව කැක්කුම් ටික අපිට නැති වුනේ. විසි බීජ ටික අයින් වෙලා ඉවරයි. නිදාසේ ඡන්ද ටික කරගෙන යන්න පුළුවන්. අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්තු වෙන අයගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුවට හිසනමා ගරු කරන බව පීපල්ස් ටුමොරෝ නීතිඥ සංවිධානයේ පවසනවා. එහි නීතිඥයින් මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවට පත්වෙන මේ මහජන නියෝජිතයෝයි කියාගන්න අමුතු කොට්ටාසය. එයාලා හිතන් ඉන්නවා ඒගොල්ලෝ වෙනම කොට්ටාසයක් කියලා. එතකොට ඡන්දදායකයා පීචන් සෙට් එකක් අපිට ඕන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් සෙට් එකක් කියලා හිතන් ඉන්නවා. ඒ නිසා රජ්‍ය සම්බන්ධයෙන් හෝ රට සම්බන්ධයෙන් හෝ යම්කිසි තත්වයකදී
තීන්දුවක් තීරණයක් ගන්න වෙනකොට තමන්ගේ පක්ෂයේ බල්ලට දාලා තමන්ගේ ඡන්දදායකයාගේ ඡන්දය සහ මනාපය තුට්ටුවකට මායින් කරන්නේ නැතිව මේ මහජන නියෝජිතයෝ එහෙම් පිටින්ම තමන්ගේ තනි තීරණයක් හැටියට පැතිමාරු කරලා තියෙනවා. ඒ පැතිමාරු කිරීම පිටිපස්සේ ඉතිහාසයේ පුරාම අපි දන්නවා මහා ධනස්කන්ධයන් හොමාරු වෙලා තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ ඩොලර් වලින් තමයි මේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒක කුප්‍රකට රහසක්. දැන් හරීන් ෆර්නෑන්ඩු මනුෂ්‍යල බලයට එන්නේ සමගි ජන බල වේගය හරහා රාජපක්ෂ ප්‍රතිපත්ති විවේචනය කරලා. ඒ විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ හරි නෑ කියලා තමන්ව විශ්වාස කරපු ජනයාව තුට්ටුවට මායින් කරන්නේ නැතුව තමුන් සම්පූර්ණයෙන්ම විරුද්ධ විවේචනය කරපු ගැරහීමට ලක් කරපු මතවාදයක් එක්ක ගිහින් හිට ගන්නවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ ලබා දුන්නු තීන්දුව අපි හිසනමා පිළිගන්න අතර ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ගෞරවය ලබා දෙනවා. ඒ සමගින් සියත උදෑසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.